ඊළඟට ඉන්නේ ඉතින් මගේ අද හාෆ් එක තමයි. මගේ බෙටර් හාෆ් එක. බෝල්ඩ් කියලා තමයි කියන්නේ ඉතින්. මේ යා ටැමිල් ඒ වුණාට හැම ලැන්ග්වේජ් එකක්ම පුළුවන්. සෝ මට සමහරවිට මිනිස්සයා ගැන ජෙලස්. ඇයි හැම ලැන්ග්වේජ් එකෙන්ම මේ ස්ටෑන්ඩ් අප් කරන්න පුළුවන්නේ? ඉතින් අපි ලෙට්ස් ගිව් බිග් රවුන්ඩ් ඔෆ් ඇප්ලෝස් ටු සතීස් නඩේසන්. බෙටාෆ් කිව්වට මම බැඳලා මම මේ මට වයිෆ් කෙනෙක් ඉන්නවා මේ මේකෙක් හම්බුණා අප මේ එන ගමන් මේ අපේ ගෙවල් පැත්තේ පයින්කොට නේ මන්ද මේ දවස්වල ගොඩක් කවුම් වෙනවා වැඩකුත් නැහැ බෙලි මේ නිකන් එනාවේ ඒකෙන් ඇති වැඩක් නැහැ මේ ආගමිකද નિરાගමිකද කියන එක අදාළ වෙන්නේ නැහැ ওই ටානියාගේ පෝස්ට් වල 150ක් ඩිස්කවුන්ට් තියනවා කියලා පෝස්ට් එකක් දාලා තිබ්බනම් මේ හැමෝම රෙද්ද උස්සන් දුවනා සේල් එක පස්සේ දැන් මේ දවස්වල සේල් කිව්වම ඕන කෙනෙකුට කිසිම අවුලක් නැහැනේ. ඒතන ආගමද අනම්මනම් වැඩක් නැහැ. ක්‍රිස්මස් අපිට අදාළද කිසිම දෙයක් නැහැ. ෂොපින් කිව්වම ලංකාවෙන් ඕන තැනකට යනවා. දැන් ඕම තමයි මේ බඳින්න කලින් දවසක් වයිෆ් ෂොපින් ගිහිල්ලා මගේ ඔෆිස් එක ළඟම තියෙන තැනකට ෂොපින් ගිහිල්ලා. මම දන්නවා එයා එතනට ඇවිල්ලා ඉන්නවා කියන එක. මට නිකන් ඇවිදලා යන්න පුළුවන් දුරක තියෙන ෂොප් එකකට. එකපාරට මට කෝල් එකක් එනවා වයිෆ් කෙනෙක් නෙමෙයි තව නම්බර් එකක. සර්ගේ මේ සතීෂ් කියන්නේ සර්ද කියලා. මම ගෝ මන් තමයි ඇයි මේ වාගේ මේ වයිෆ් එන්නේ කියලා කිව්වා කඩේට කියලා. මම බැලුවා අම්මට අවුඩු මේ මොනවද දැන් මේ කරගෙන තියෙන්නේ මේ ගෑණි කඩේට ගිහිල්ලා කියලා. මට දැන් එක එකව හිතෙනවා. කලන්තේ දාලා වැටිලාද? නැත්තම් කඩේ මොනවාරි බඩුවක් හොරගම් කරලා මාට්ට වෙලාද? හයිද? නැත්තම් උංගෙ වලියක් දාගෙනද? මම දැඩ ඩාංගාල ඔෆිස් එකේ ඉඳලා දිව්වා. දුවලා කියලා කිව්වා මේ මේ මම මේ සතීෂ් මට කෝල් එකක් එන්න සර් කියලා එක්කන් ගියාම උන්ගේ ඩ්‍රෙසිං රූම් එක පැත්තට එක්කන් ගියා. දැන් උන්ගේ ඩ්‍රෙසිං රූම් එක තියෙන්නේ නිකන් ස්පා එකේ අර කර්ටන් එක වගේ තමයි. නිකන් මෙහෙම බාන්න පුළුවන් දොරවල් නැහැ. මෙහෙම තල්ලු කරලා ඇතුළට යන්න තියෙන්නේ. මම දැන් එතනට ගිහලා සර් වයිෆ් ඉන්නවා ඇතුළේ කියලා කිව්වම මං දැන් ඇතුළට යන්න බෑනේ. ඉතින් කවුද ඉන්නේ කියලා දන්නේ නැහනේ මම. මේ මම කිව්වා හෙලෝ. ආ එන්නේ ඇතුළට එන්න ඇතුළට එන්න කිව්වා. මම දැන් කර්ටන් එක පොඩ්ඩක් තල්ලු කරන් ඇතුළට ගියාම අර කුඩේට දාලා තියෙනවනේ කවර්. ඒක නිකන් බාගෙට ඇද්දම තියෙන්නේ. ඒ වගේ ගෑනි බැලින්නම් වෙලා තියෙන්නේ යාට වඩා පොඩි ගවමක් දාලා තද වෙලා ගලව ගන්න බෑ. හරිද? දැන් පොඩ්ඩ හිතලා බලන්න. දැන් ගවම පපුවෙන් උඩ යට ටික එළුවෙන් කිව්වට එළුවෙන්ම නෙවෙයි. දැන් මං යනකොට මෙහෙම ඉන්න හිතේ. ගලව ගන්න බැරුව. හරිද? දැන් මට දැන් hina වෙනවද උදව් කරනවද කියලා මට ෆුල් අප්සෙට් දැන් ඒක දැක්ක ගමන්ම. පස්සේ හරි දැන් ගලවන්න හදනවා. දැන් මං ගලවනවා. දැන් එයා කෑ ගන්න හිමින් හිමින් ගලවන්නකෝ. මං පොඩ්ඩක් ඉන්නේ. ඉතින් ඕවා තද කරගත්ත එකට මම මොනවා කරන්නද? පොඩ්ඩ හිමින් ගලවන්න. නෑ ඉතින් මට රිදෙනවානේ. ඉතින් රිදෙනවා තමයි පොඩ්ඩක් ඉවස ගන්න තව පොඩ්ඩෙන් ගලවන්නම් කියලා. දැන් ඕක එලියෙන් ආන් ඉන්න එකගේ ඩයලොග් එක ඇටියර බලන්න බලමු. හිමින් හිමින් මට රිදෙනවා. හරිද? මං කියනවා වානේ හිර කරලා දාගත්තේ. හරිද? පොඩ්ඩක් ඉවසන්න. මං ගලවන්න. එළියේ ඉන්නේ උන්ට වයර් මාරු වෙලා ඇති. හරිද? කොහොමරි අමාරුවෙන් ගලව ගත්ත ඇඳුම ඉරන් ඉරුණුත් මේකට සල්ලි ගෙවන්නත් එපා. එළියට ආවම ගෑණී කිටන් ඉන්න ඇතුළට යන්න බලාගෙන. ගෑණී නිකන් බලන්නේ මාව කන්න වගේ කාලා කන්නේ අක්කු මුන්ට වෙන තැනක් නැතුවද මේක ඇතුළේ ඇවිල්ලා තිරිසන් වැඩ කරන්න කියලා. දැන් ඒ ගෑන්ට මට තීරුම් කරන්න බෑනේ. මම දැන් එළියට ඇවිල්ලා අපි එළියට යනකම්ම ඒ ගෑණී එළියට ඇවිල්ලා තරවනවා. කොහොමරි දැන් ඒ ඒ කතාව එත අනිත් එක එතන තියෙන ලොකුම ප්‍රශ්නේ මට දැන් ඇයි වයිෆ් එන්නේ කිව්වේ කියන එකට තව හේතුවක් තියෙනවා. යකෝ ඒ කඩේ වැඩ කරේ කොල්ලෝ විතරයි. ගෑනුන්ගේ ඇඳුම් කඩයක්. ප්‍රසිද්ධ කඩයක්. දැන් නම කියන්න බෑ. මේ ඒ කඩේ මොන හේතුවකට හරි aran තිබ්බේ කොල්ලෝ විතරයි. ඔය මේ විහාරමාදේවික ඉස්සරහ තිබ්බේ කඩේ. හරිද? මේ නම කියන්නේ නැහැ මම. දැන් කොල්ල පිටියේ තියෙන්නේ. මේ දැන් කෙල්ල වැඩ කරනවා කඩේ. මම දැන් ඇයි කියලා ඒකයි යා මට එන්න කියලා තියෙන්නේ. හොඳ වෙලාවට නම්බර් එක දීලා. හොඳ වෙලාවට මට එන්න කිව්වේ. දැන් අරුන් ගිහලා තිබ්බනම් ඕක ඇතුළට මෙහෙම හිටන් ඉන්නකොට මේ තව දවසක් කොහම තමයි කොල්ලි පිටියේ තියෙන ෂොපින් මෝල් එකකට ගියා. ෂොපින් මෝල් එකකට ගියාම මේ එතන තිබ්බා ඩිස්කවුන්ට් කඩයක්. ඩිස්කවුන්ට් කඩේ තිබ්බා සපත්තු. ඇඳුම් සපත්තු අනම්මනම් තිබ්බා. මම දැක්ක පොඩි උන්ගේ සපත්තු. ඩිස්කවුන්ට් එකේ දාලා තිබ්බා 70%ක ඩිස්කවුන්ට්. මේ කාලේ සපත්තු විකුණන ගණන් වලට ලාභයිනේ 70%ක ඩිස්. අනිත් එක ඉස්කෝලේ සපත්තු.
මම ඉතින් අරන් සාමාන්‍ය අපේ ලංකාවේ මිනිස්සුන්ගේ පුරුද්ද තියෙන කවදාවත් පොඩි උන්ට ගන්න උන්ගේ සයිස් එකට හරියන සපත්තු. පොඩ්ඩ ලොකු එකක් ගන්න ඉස්සරහට උන් ලොකු වුණොත්. එතකොට ඕනේ නේ කියලා. එදාට අඳින්නේ නෙමෙයි ඒක ගන්නෙ. ඉස්සරහට අනාගතේට අඳින්නේ. කොහොමරි මං දාලා බැලුවම අපේ පොඩි උන් දෙන්නට මේක ලොකුයි. මරුනේ ඉතින්. උන් දෙන්නටම දාන්න පුළුවන් කියලා ගත්තා. සල්ලි දීලා අරගෙන බෑග් එක දුන්න මගේ ලොක්කට. ලොක්ක අරගෙන මට කිව්වා තාත්තේ මේක ඇතුලේ තියෙන එක සපත්තුවයි නේ කියලා. බෑ. වැරදිලා වෙන්න ඇතිනේ. මන් දීලා කිව්වා මල්ලි මේ මේකේ තියෙන එක සපත්තුවයි. නැස්සර එකකට විතරයි අපි ඩිස්කවුන්ට් දුන්නේ. මල්ලි මේ එක සපත්තුවකට. ඔව්යි එක එකකට. මේ කකුල් දෙකම තියෙනවා මල්ලි. පොඩ්ඩ බලන්න. මම පුතාට තියෙනවා කකුල් දෙකම. නෑ සර් අපි දෙන්නේ එකකට විතරයි සර්. මල්ලි මොකක් හරි මිස්ටේක් එකක් වෙලා ඇති මල්ලි. එහෙම වෙන්න බෑනේ. එහෙම වඩ පේනවනේ මගේ ළමයි දෙන්නම කකුල් දෙක දාගෙන හතරක් තියෙනවා. එහෙම ප්‍රශ්නයක් නෑ. ෂුවර්ද? නෑ අයියේ ෂුවර් ෂුවර් ඒක තමයි කිව්වා. මං කනේ මල්ලි ඔවත් එක කතා කරන්න බෑ මැනේජර් කෙනෙකුට එන්න කියන්නකෝ කියලා කිව්වම මැනේජර් කෙනෙක් ආවා. ඌ ඇවිල්ලා දඩබඩ ගාලා යටට මොකද්ද අත දාලා සපත්තුවක් අරන් බෑග් එකට දාලා දුන්නා. මම බැලුවා මේ සෙල්ලම හරියන්නේ නෑ. මම සපත්තු දෙක අරන් චෙක් කරා. සපත්තු දෙක හරි. සයිස් දෙක හරි. අවුලක් නෑ. අලුත් සපත්තුවක්. හැබැයි මට පොඩි මේ කණ්ණාඩි දැම්ම නැත්නම් ළඟ පේන්නේ නෑ. මම පොඩි එකාට කිව්වා පුතා මේක බලන්න මේ සපත්තු දෙක හරිද කියලා. ඌ අරන් බල්ලා කිව්වා තාත්තේ එකක් පහ එකක් හයනේ තාත්තේ කිව්වා. මං ඇහුවා මේ කලින් එක්කන එකයි දුන්නේ ඌවා දැන් දෙකක් දීලා තියෙනවා. දෙකම සයිස් දෙකක් නේ. ඈ සර් ඒක තමයි ඩිස්කවුන්ට් එක කිව්වා. මල්ලි මට දැන් මේකේ පැහැදිලිව කියන්න මේ දෙක අරන් ගිහලා මම මොනවද කරන්න ඕනේ කියලා. කකුල් දෙකට නම් දාන්න බෑ. වෙන මොනවාරි වැඩක් මේ සපත්තු දෙකෙන් ගන්න පුළුවන් නම් කරුණාකරලා ඒක කියන්න. මම ඒක කරන්න. පත්‍රයක් නම් කෑම උතන්න හරි පාවිච්චි කරන්න පුළුවන් නේ. මේක මට ඉතින් මුකුත් කරන්න බෑනේ. කොමාරි ඕමම ගිහිල්ලා අන්තිමට මම උත් එක්ක වලියක් දාගත්තේ නැහැ සල්ලි ටික දෙන්න කියලා ආයි සපත්තු දෙක රිටර්න් කරලා ආවා. මම හැබැයි කිව්වා මල්ලි ඕක නම් ආයි කවුන්ටර් එකේ තියන්න එපා. ආයි මං වගේ එකෙක් ඇවිල්ලා රැවටෙන්න බෑ. දැන් ඔය තාම තියෙනවා වෙන්න ඇති සමහර විට ඒ කඩේට ගියාම. ඔය මේ වගේම තව දවසක් මම ගියා මේ ක්‍රිස්මස් ෂොපින් කරන්න. ක්‍රිස්මස් ෂොපින් කරන්න ගිහිල්ලා මම දන්නවනේ ක්‍රිස්මස් කාලේ ඔය ෂොපින් වලට ගියාම මේ ඒ කැෂියර් වල ඉන්නේ උන් අපේ මූණ දිහා බලන නෑ. උන් කට 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 ගාලා ගාන යන්න ඉක්මනට යන්න මෙතනින් යන්න ප්‍රශ්න අහන්න එපා යන්න යන්න ඊළඟ එක්කිනා කියලා නේ ගන්න. කොහොම හරි දුන්නා කාඩ් එක දුන්නා ගත්ත බෑග් ටික අරගෙන ගෙදර ආවා. ගෙදර ආවම පොඩි උන්ගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි ෂොපින් ගිහිල්ලාම උන් හිතන්නේ උන්ට මොනවාරි ගේන්න තමයි අපි කඩේට ගියේ කියලා. හරිද? පොඩි උන් එක්ක අරිවදේ. කොහොම හරි ගෙනල්ලා බෑග් එක තිබ්බ ගමන් සාලේ අපි අම්මත් ඉන්නවා තාත්තත් ඉන්නවා නැන්දම්මත් ඉන්නවා ඔක්කොමලා ඉන්නවා. පොඩි උන් බෑග් එක ගත්තා. ලොක්ක ගත්ත ෂර්ට් එක. ඕ ලොකු ෂර්ට් එකක් මට අඳින්න බෑ මේ ෂර්ට් එක කියලා ගත්තා. ඕ ඊට පස්සේ පොඩි එකා ගත්තා. ආ කලිසමකුත් තියෙනවා දිග කලිසමක් කිය සෙල්ලම් කරා. එකපාරට මගේ ලොක්කා කිව්වා ඕ අම්මට කුක්කු ගාඩේකුත් ගෙනල්ලා කිව්වා. මොකක්? මම ගත්තේ නෑ. ඒක ඇතුලේ බ්‍රා එකක් තියෙනවා. කෙලිය එන තඩි සයිස් එකකුත් එක්ක. ගෑණිගේ සයිස් එකට වඩා දෙගුණයක් ලොකුයි. දැන් ඕක කියලා විනාඩියක් ගියේ නැහැ කුස්සීටපු ගෑණි සාලේ. දැන් අපේ එක අල්ලන් ඉන්නවර නිගම් මේගමුවේ මාළු අල්ලන් කූරියක් අල්ලන් ඉන්නවගේ මේම. ඌගේ උසට තියනවා ඒක මේම අල්ලගෙන. ගෑණි ගත්ත අතට කාටද මේක? මං කෝ මං ගත්තේ නැහැ. වෙන්න බෑනේ ඉතින් ඔයාගේ බෑග් එකේනේ තිබ්බේ. මම සිරාවට ගත්තේ නැහැ. කෝ බලොම් බිල කරුමෙට බිල් කරලා මට ඇස්පීන් නැහැ ළඟට කන්නාඩි නැත්තම් ඌ ඒකට ඒ ගෑණියකට බිලුත් කරලා දැන් මං මේක ඔප්පු කරපන්කෝ මං කිව්වා ගත්තේ නැහැ හරි මම ඒකත් පිළිගන්නම් කෝ මේකට මේ මැචින් පෑන්ටි එක දැන් මේක ගත්තෙත් නැහැ කියලා කියනවනේ ආයි කොයි නෑ මිනිස්සු මේකට ගත්තේ මම ගත්තේ නැහැ ඒම ගත්තේ නැත්තම් යනවා දැන් කඩේට යනවා දැන් කඩේට ගිහලා මේක දීලා මාරු කරා මගේ සයිස් එක කරන් වරින් දැන් ඔය මෙතන ඉනා වෙනව නේද ඔයගොල්ලෝ? මේකෙන් කී දෙනෙක් බැඳලා? බැඳලානේ? පුළුවන් නම් කියපාලා බලන්න ඔබේ ගෑණිගේ බ්‍රා සයිස් එක. උඹලා ගලවන්න හරි දක්ෂයිනේ. කවදා හරි දවසක සයිස් බලලා තියනවද? නෑනේ. ඉතින් දැන් ගෑණි යන්න කිව්වම මට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ ඒක තමයි. මට යන්න පුළුවන්. මොකද්ද ගේන්නේ? දැන් ගිල්ල එතන දැන් කලිසමක් ෂර්ට් එකක් වගේ නෙවෙයිනේ ගෑණික් එකේ. දැන් මේක ඔයාට සෙට් වෙනවද මේ මගේ වයිෆුත් ඔය වගේ කියලා? නෑ. මම සයිස් එක දන්නේ නෑ. පෑදිලිවම එක රීසන් එකක් තියෙනවා. එක හේතුවයි. හේතුව මම බඳිනකොට ගෑණීටි ICC රෑන්කින් එක ඕස්ට්‍රේලියා වගේ උඩ හිටියේ.
දැන් ලංකාව වගේ බං අදාල නෑනේ මට සයිස් එක thank you thank you